අයිබෝන් මේ පින්බර රාත්‍රියේ ඔබ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. තවමත් අපි ඉන්නේ උතුම් වස්සාන කාලයේදී. මේ වස්සාන කාලය පුරාවට නේකවිද පින්කම් සිදු කරන්නට ඔබට අවස්ථාව පවතිනවා කියලා අපි නිරන්තරයෙන්ම ඔබට සඳහන් කරනවා. මේ සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ මහානීය පින්කමක්. ඒ අතරේ රෙතෆම් රේඩියෝව මෙවර තිස්ස මහාරාම රාජමහා විහාරස්ථානයේ උතුම් වූ කඨින මහා පින්කම පවත්වද්දී මේ වස්සාන කාලයේදී ඔබට සේනාසන පූජාවක් සිදු කරන්නට හැකි බව අපි දැනුම් දුන්නා. ඒ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ඒ සම්බුද්ධ ධාතු මන්දිරය තිස්ස මහාරාමයේ නිම කරන්නට, හිපියස්ස නිම කරන්නට අවශ්‍ය උළු සම්පාදනය කරන්නට කියලා. ඉතින් මේ ඉල්ලීම බොහොම සැදැහැසිතින් ඔබ පිළිගෙන මේ වන විට ඒ සඳහා අවශ්‍ය සියලුම උළු ඔබ සම්පාදනය කරලා අවසන්. දැන් ඒ පියස්ස නිම කරන්නට අවශ්‍ය ඒ විශේෂිත දැව ලබා දෙන්නට ඒ සඳහා දායකත්වයන් සපයන්නටත් ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබට විමසීම් කරන්න පුළුවන් අපේ දර්ශනගෙන් 0.77 41 51 272 0.77 41 51 272 අංකයට කතා කරලා ඔබට මේ පියස්ස සඳහා අවශ්‍ය දැව සඳහා ඔබ කොහොමද දායකත්වයේ සපයන්නේ කියලා දැනගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව වෙත අපි යොමු වෙන්නටයි සූදානම් වන්නේ. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා වැඩම කොට සිටින දේශකයන්න් වහන්සේට උතුම් වූ ධර්ම දක්ෂිනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික
ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟුතුනි, අද දවසේ අපි මේ ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව තුළින් බොහොම විශේෂ දහම් කාරණාවක් දේශනාවල් කිහිපයක් ඔස්සේ පැහැදිලි කරලා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ජාතක පාළියේ විදුර ජාතකය, ජාතකට්ට කතාවල 7 වෙනි පොතේ 22 වෙනි වර්ගයේ 8 වෙනි ජාතකය, විදුර ජාතකය. බොහොම වටිනා කියන කාරණාවක් මේ ජාතක කතාවෙන් ඉස්මතු කරවල දෙනවා. ඒ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥා පාරමිතා පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි, මේ ප්‍රඥාව මහා ප්‍රඥාව හැටියට හඳුන්වල තියෙන්නේ. ඇයි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව මහා ප්‍රඥාව හැටියට හැඳින්වුවේ? ඒ ප්‍රඥාව අභිභවනය කරන්න පුළුවන් සමර්ථී මේ විශ්ව ධාතුවේ කොහේවත් නැති නිසා. ඒ නිසා තමයි උන්වහන්සේගේ ප්‍රඥාවට මහා ප්‍රඥාව කිව්වේ. ඒක කිසිම කෙනෙකුගේ ප්‍රඥාවත් එක්ක සම කරන්නවත් බෑ. කොටින්ම කියනවා නම් ශ්‍රාවක භූමියේ පරතරටම ගියපෝ ප්‍රඥාවන්තින් අතරින් අග තැම්පත් මහා සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් බෑ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව කොයි වගේද කියලා තේරුම් කරගන්න. ඒක උදාහරණයකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ 12 වෙනි වසේ වැඩ ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මෙහෙම කියනවා, ස්වාමීනි, අතීත බුද්ධ ශාසන බොහොමයක්ම පැවතුනේ ඒ බුදුවරු පනෝපු විනය ශික්ෂාවලින් කියලා. ස්වාමීනි, මේ ශාසනේ දිගුකල් පැවැත්මට ස්වාමීනි විනය ශික්ෂාපද පණවන සේක්වා කියලා ආරාධනාවක් කළා. ඒතර බුදුරජාන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියන්නේ මොකද්ද? සාරිපුත්ත, දැන් ඒකට කාලේ නෙමෙයි. ඒ කියන්නේ විනය ශික්ෂාපද පණවන කාලේ මේ කාලේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වින්තුණී ප්‍රථම විනය ශික්ෂාපදේ මේ ශාසනේ පැනුවේ කවද්ද? සම්මා සම්බුද්ධත්වයේ ලබලා 20 වෙනි වර්ෂයේදී. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියපු කාලෙටත් පස්සේ තවත් අවුරුදු 8කින් වස් 8කින් තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම විනය ශික්ෂාපදේ මේ ශාසනේ පැනෙව්වේ. එහෙමනම් ඒකෙන් තේරුම් කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හිතන විදිය මේ ලෝකේ කාටවත් තේරුම් කරගන්න බෑ. ඒකයි පින්වතුනි උන්වහන්සේට මේ මහා ප්‍රඥාව තියෙනවා කියලා කියන්නේ. මොකද උන්වහන්සේ පමණයි පින්වතුනි ඒක හරියටම දන්නේ. ඒකනේ පින්වතුනි මේ ශාසනයේහි මේ ශාසනයට එළඹෙච්ච ශ්‍රාවකයාට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ, සත්තහා භගවා ශාවකෝ හමස්මි. භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රෝ, මම ශ්‍රාවකේ. ජානාති භගවා නාහං ජානාමි. භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේ නෑ. මම දන්නේ නෑ කියන තැනින් තමයි පිඟුතුනි මේ ශාසනික ගමන ආරම්භ කරන්න ඕන. ඒ කිනාට තමයි ඉක්මනටම මේ ධර්මය අවබෝධ කරගෙන ඉහළට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවක් මහා ප්‍රඥාවකින් යුක්ත උන්වහන්සේ මේ ලෝකයට දේශනා කළේ කිසිවෙකුගේ ඥාණයට ගෝචර නොවන, කිසිවෙකුගේ තර්කයට ගෝචර නොවන, කිසිවෙකුට තනියෙන් අවබෝධ කරගන්න බැරි සුවිශේෂී ඥාණයකනි උන්වහන්සේ මේ ලෝකයට දහම් දේශනා කළේ. මේ කාරණා මම මේ විදිහට දේශනා කරන්න හේතුව තමයි හුඟක් වෙලාවට සමහර අයට බුදුරජාණන් වහන්සේ මේක මෙහෙම කියලා තියෙනවා කියන කාරණාව කියද්දී ඒ කාරණාව සම්බන්ධයෙන්
තමන්ගේ හිතට දැනෙන අදහස් එක්ක ඒක පිළිගන්න බැරි බුදුරජාණන් වහන්සේගේ ඥානෙ පිළිබඳව සද්ධාවකට ආපු නැති නිසා. ඒ නිසා උන්වහන්සේට එහෙම ඥානයක් තියෙන්නේ. උන්වහන්සේගේ ඥානයට මේ ලෝකේ කාටවත් අභියෝග කරන්න බෑ. ඔන්නෝය කාරණාව පින්වතුනි අපි හරියට හිතුවොත් මං හිතනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න අපට අපහසුයක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි තේරුම් කරගන්න තියෙන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව තරම් නුවණක් මේ ලෝකේ කාටවත් නැහැ. ඒ නිසා උන්වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දක්නාසේක. අන්න ඒ කාරණාව තමයි මම අද මේ ජාතක කතාවෙන් අවබෝධ කරවල දෙන්න උත්සාහ කරන්නේ. උන්වහන්සේගේ ඥාණයට මේ ලෝකේ කාටවත් අභියෝග කරන්න බෑ. මේ ජාතක කතාව ආරම්භ කරන්නේ දවසක් භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමේ දම්සභා මණ්ඩපේ ඉඳගෙන මෙන්න මෙහෙම එකතු වෙලා කතාවක් කරනවා. එවත්නි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්තයි. පැතිරීගිය ප්‍රඥාවකින් යුක්තයි. බබලන ප්‍රඥාවකින් යුක්තයි. වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. තික්ක පඤ්ඤෝ තියුණු ප්‍රඥාවකින් යුක්තයි. විනිවිද යන ප්‍රඥාවකින් යුක්තයි කියලා භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව වර්ග කර කර වර්ණනා කරනවා. පැතිරීගිය ප්‍රඥාවක් තියෙන්නේ. උන්වහන්සේට තියෙන්නේ සියලු දේ සියල්ල දන්නා කියන ඥානය. මේ ලෝකේ යමක් තියෙනවද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දන්නවා. මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේ දන්නා දෙයක් තියෙනවද ඒ සියල්ල මේ ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන දෙයක් නොදන්නා තැනකුත් නේ. බුදුරජාණන් වහන්සේ යමක් දන්නවද ඒක මේ ලෝකේ නැති දෙයක්කුත් නේ. මේ ලෝකේ මේ සංස්කාර ලෝකේ මේ විශ්වයේ යමක් තියෙනවද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දන්නවා. නොදන්න දෙයක් නේ. බබලන ප්‍රඥාවක් තියෙන්නේ. වේගවත් ප්‍රඥාවක් තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි තමන්ගේ ඥාණයට ගෝචර කරගන්න යමක් තියෙනවද ඒකට වෙලාවක් යන්නේ නැහැ. උන්වහන්සේගේ ඥාණය කිසිතැනක පටලැවෙන්නේ නැහැ. ඒකනි කියන්නේ අපපටිහත ඥානචාරස්ස කියලා. බුදුරජාන් වහන්සේගේ ඥාණය කිසිතැනක පැටලෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියනවනම් ඔන්න කැලයක් තියෙනවා. මේ කැලේ පින්වතුනි කෙනෙක් යනකොට ගස් තියෙනවා, වැල් තියෙනවා, කුඩා පැලෑටි තියෙනවා. එතකොට ඌවයින් පැන පැන අර වැල් ඉවත් කර කර ගස් මගහැර මගහැර යන්න ඕන. හිතන්නකෝ මේ මහා ගස් ටික කපලා දාලා ඉවත් කරාම එතකොට තියෙන වැලුයි කුඩා ගසුයි විතරයි. ඔය වැලුයි කුඩා ගසුයි සියල්ලම අයින් කරාම ඊළඟට තියෙන තනකොළ ටික විතරයි. දැන් කෙනෙක් මේ කැලේ ඔය කියන තැන ගමන් කරෝති තනකොළ තියෙනවා. ඔය තනකොළ ටිකත් අයින් කරාම ඊළඟට සමහරලාට තියෙන්න පුළුවන් මකුණු දැල්. ඒවත් අයින් කරාම ඒ පිට්ටනිය ඇවිදිනකොට කිසිම බාධාවක් නැහෙනි. බුදුරජාණන් වහන්සේගේ ඥාණියත් ගමන් කරගෙන යන්නේ හිමයි. මේ ඥාණය උන්වහන්සේ පරිහරණය කරනකොට උන්වහන්සේගේ ඥාණයට මේ ලෝකේ කිසිම දෙයක් බාධා පමුණුවන්නේ නැහැ. එනිසා කියනවා ආවර්ජනා පටිබද්දයි. භාග්‍යවතුන් වහන්සේ යමක් ආවර්ජනය කරනකොට ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට වහ වහ අවබෝධ වෙනවා. ඒ කියන්නේ යම් චිත්තක්ෂණයකින් ආවර්ජනය කරාද ඊළඟ චිත්තක්ෂණයක අවබෝධ වෙනවා. වෙලාවක් ගත වෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අපි හිතමුකෝ යම් කිසි කෙනෙකුට ධර්ම කාරණාවක් කියන්න ඕන කියලා. ඒ කිනාට නිර්වාණය අවබෝධ කරගන්න ඒ විලාමට දේශනා කරන්න ඕන ධර්ම කාරණා සිය ගණන් දහස් ගණන් උන්වහන්සේගේ ඥාණයට වැටෙනවා. නමුත් මේ සියල්ල අතරේ ඒ කිනාට සුදුසුම ධර්ම කාරණාවත් භාග්‍යවතුන් වහන්සේ තෝරගෙන දේශනා කරනවා. ඒකට උන්වහන්සේට වෙලාවක් ගත වෙන්නේ. උන්වහන්සේ උපමාවල් දක්වනව දේශනාවල් වලදී. උන්වහන්සේගේ ඥාණයට උපමාවල් සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් වැටෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි
භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවට දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙන පිංගුතුනි හොඳම උපමාව. ඒ උපමාවට වඩා එහා උපමාවක් නෑ. ඒ උපමාව තමයි මේ ලෝකයේ තියෙන එකම එක උපමාව, එකට ගැලපෙන, ඊට වඩා ගැලපෙනවා කියලා උපමාවක් නෑ. දැන් ඔය ජාතක කතාවලත් බලන්න, හුඟක් ජාතක කතාවල රජ්ජුරුවෝ කවුද? බරණැස් රජ්ජුරුවෝ. ඒ රාජ්‍ය නම් මොකද්ද? බරණැස් රට, බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ. ඉතින් ගොඩා ජාතක කතාවල එකම නමින් එකම රට තියෙද්දි හිතනවා සමහර අයට මේව ගොතපු කතා කියලා. නමුත් ඉතින් පින්වතුනි, එකම දේ එකම විදියට තියෙන කාලවල් මේ විශ්වධාත් මේ සංසාරෙදි මුණ ගැහින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දේශනා කරලා තියෙන්නේ ඒ වගේ වැටහෙන සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් කතාවල් වලින් හොඳම කතාව. දැන් සමහර ලාවට බුදුරජාණන් වහන්සේ කියනවනේ, දැන් සමහර භික්ෂුන් වහන්සේලාගේ කරුණ දිහා බලලා, දැන් මේ ජාතක කතාවත් භාගතුන් වහන්සේ දේශනා කරන එහෙම කාරණාවකින් දැන් කියනවා මේ මහණ අද පමණක් නෙවෙයි මහණෙනි පෙරත් උහුමයි. පෙරත් උහුමයි කියලා කියන්නේ එක ජීවිතයක් නෙවෙයි, ජීවිත සිය ගණන්, ජීවිත දහස් ගණන්, ජීවිත කෝටි ගණන්, ජීවිත අසංඛ්‍ය ගණන්. ඒ කරපු වරදම කරපු ආරගාන උන්වහන්සේට මතක් වෙනවා. නමුත් ඒ විලාවට කියන්නේ එකයිනේ. ඒතර ඒ විලාවට එක කියන්නේ ඇයි? ඒක තමයි මේ වෙලාවේ බොහෝ දෙනෙක්ගේ උකේ, බොහෝ දෙනෙකුගේ කෙලෙස් නැති කරන, බොහෝ දෙනෙකුට සසර ගමනින් එතර වෙන්න තියෙන එකම දේශනාව. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනාව කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තමයි ඒක දන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනය කරපු ගමන් උන්වහන්සේට ඒක මතක් වෙනවා. වේගවත් ප්‍රඥාවක් තියෙන, තියුණු ප්‍රඥාවක් තියෙන්නේ, විනිවිද යන ප්‍රඥාවක් තියෙන, අනුන්ගේ වාදයන් මඩින්න පුළුවන්ගේ ඥාණි. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයට අභියෝග කරන්න පුළුවන් සමර්ථයෙක් මේ ලෝකේ නෑ. එනිසා ඥාණය ගැන වර්ණනා කරද්දී කියන්නේ මොකද්ද? අනිලජෝව අසංකෝබෝ යථාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වාන පසීදති. අනිලජෝව අසංකෝබෝ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥාණය මේ ලෝකේ කාටවත් විනාශ කරන්න බෑ. හරියට මොන වගේද කියනවනම් මහා සාගරේ කලබන්න බෑ වගේ. මහා සාගරය මේ ලෝකේ කලබන්න කාටවත් බෑ. අනිලජෝව අසංකෝබෝ යථාකාසෝ අසංකියෝ, මේ ආකාශ තලයේ ගිනි තියල විනාශ කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. තතේව ඥානං බුද්දස්ස, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාණයත් ඊ විදියම තමයි. කෝදිස්වාන පසීදති, කවුද අහනවා ඒ තරම් උතුම් ඥාණයක් දැකලා නොපහදින්නේ? අහන අහන දකින දකින හැම කෙනාම ඒ ඥාණය හමුවේ යට වෙලා ඒ කෙනා පහදිනවා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට කී දෙනෙක් පිංඋතුණි අභියෝග කරන්න ආවද? බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා භාග්‍යවතුන් වහන්සේගේ ළඟම මහණ වෙච්ච සුනක්කත්ත කියලා හාමුදුරු නම. සුනක්කත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ළඟ පැවිදි දම් පුරනව විතරක් නෙවෙයි, කාලයක් භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක ලෙස හිටියා. දවසක් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක එක්තරා නියම්ගමක පිණ්ඩපාතය වැඩියා. එහෙම පිණ්ඩපාතය වඩිනකොට පිංගුතුනි එක්තරා තීර්ථකාරාමයක් මුණ ගැහුණා. ඒ තීර්ථකාරාමික තීර්ථකෙක් ඉන්නවා, ඔහු නමින් කෝරක්කත්තිය. මේ කෝරක්කත්තිය මේ කාලේ දරන්නේ සුනකවෘතියා. සුනකවෘතියක් කියන්නේ සුනකෙක් වගේ ඉන්නේ, හැසිරීම සම්පූර්ණයම සුනකෙක් වගේ. ඇවිදින්නේ, ඉඳගන්නේ, නිදාගන්නේ, කන්නේ බොන්නේ, මලපහ කරන්නේ, මේ සියල්ල කරන්නේ සුනකෙක් වගේ. මොකද ඔවුන්ගේ කිය අරමුණ, මේ තීර්ථකයන්ගේ අරමුණ තමයි අපි සංසාරේ බොහෝ අකුසල කර්ම කරලා තියෙනවා.
ඒ කරපු අකුසල කර්මයන් මේ ජීවිතේ මේ වගේ වෘත සමාදානයකින් ගෙවල ඉවර කරන්න ඕනේ. දුක් විඳලා 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 අපේ මේ දුක ප්‍රහාණය කරන්න ඕනේ. ඒ නිසා තමයි ඔයගාගේ වෘත දරන්නේ. සමහර ඉන්නවා ගෝ වෘත දරනවා, ගවයෙක් වගේ ඉන්නවා. අජ වෘත දරනවා, එළුවෙක් වගේ ඉන්නවා. මේ කුක්කුර වෘත, සුනකෙක් වගේ ඉන්නවා. දැන් මේ කෝරක් කත්තේ ඉන්නේ ආන් ඒ විදියට. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඔය වගේ තීර්ථකයන්ගෙන් අහන්නේ, දැන් නුඹලා දන්නවද සංසාරේ ගෙනාපු අකුසල කර්ම කොච්චර ඉවරයිද, තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා. ඉතින් උන්ගේ පිළිතුර තමයි, නෑ ස්වාමීනි, පිඟුතුනි සසර අකුසල කර්ම එහෙම ගෙවන්න බෑ. නමුත් ඒ තීර්ථකයන්ට හිතෙන්නේ මෙහෙම ඉඳීම නිසායි අකුසල කර්මයන් ගෙවිලා ගෙවිලා ඉවර වෙනවා, ඊළඟ ජීවිතේ ඉඳලා ඉපදුනාම දැන් ගෙවන්න අකුසල කර්ම නෑනේ, තියෙන කුසල කර්ම ටික විතරයිනේ. ඉතින් ඒ කුසල කර්ම වලින් ඔවුන්ට එක දිග්ගටම මුළු සංසාරේ පුරාවටම සැපවත් ජීවිත ගත කරන්න පුළුවන් කියලා තමයි ඔවුන්ගේ මතය තියෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ වාදය. දැන් කෝරක් කත්තිය දරන්නේ අන්න එහෙම සුනක වෘතය. ඉතින් භාග්‍යවතුන් වහන්සේත් එක යන මේ සුනක්කත් හාමුදුරුව මේ කෝරක් කත්තිය දැකලා මෙන්න මෙහෙම හිතනවා, මෙන්න රහතුන්, මෙන්න නියම රහතන් වහන්සේලා, මේ තමයි සැබෑම රහතන් වහන්සේලා. මේ රහතුන් එක්ක අපි කවුද? ඇයි මේ සුනක්කත් හාමුදුරුවන්ට කෝරක් කත්තියව දැකලා රහත් කියලා හිතුනේ? කෝරක් කත්තිය ඉන්නේ වස්ත්‍රයක්වත් නැතුව. ඒ අතහැරීම දිහා දැකලා, ඒ අත්තකෙලමතානි යෝගිය දිහා දැකලා හිතෙන්නේ මෙහෙම කාටවත් කරන්න බෑ, මේක දුෂ්කර පිළිවෙතා කියලා තමයි දැන් මේ සුනක්කත් හාමුදුරුවන්ට කෝරක් කත්තිය ගැන පැහැදීමක් ඇති වුණේ. භාග්‍යතුන් වහන්සේ සුනක්කත් හාමුදුරු ගැන දන්න නිසා මේ කාරණාව ආවර්ජිනී වුණා. භාග්‍යතුන් වහන්සේ සුනක්කත් හාමුදුරුවන්ගෙන් අහනවා, සුනක්කත්, නුඹ මගේ ශාසනික කෙනෙක්ද අන්නේ ශාසනික කෙනෙක්ද කියලා අහනවා. ඇයිති මිච්චර භාග්‍යතුන් වහන්සේ බණ කියද්දී මේවා මේ මිත්‍යා සංකල්ප කියලා භාග්‍යතුන් වහන්සේට ওই ප්‍රශ්නේ අහන්නේ නැතුව වෙන මොන ප්‍රශ්නයක් අහන්නද? ඉතින් එතකොට කෝරක් කත්ති අහනවා, ඇයි ස්වාමිනේ ඔබ වහන්සේ මගෙන් එහෙම පැනයක් විමසුවේ? භාග්‍යතුන් වහන්සේ කියනවා, ඇයි සුනක්කත්තර කෝරක් කත්ති රහත් කියලා හිතුවේ කියලා. අපි විගතුන් දන්නවද, භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වන් පස්සේ සුනක්කත් හාමුදුරුව පෙරලා අනිත් පැත්තට අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා? සුනක්කත් හාමුදුරුව භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ඇයි ස්වාමීනි වෙන කෙනෙක් රහක් කියලා හිතූපේකට ඔබ වහන්සේට ඉරිසියා හිතුණාද කියලා ඇහුවා. රහත් බවට මසුරුකමක් ඇති වුණාද කියලා ඇහුවා. ඔන්න බලන්න පින්වතුනි, බුදුරජාන් වහන්සේගේ ශාසනයක මහාන වෙලා භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නත් ලැබිච්ච ශ්‍රාවකයෙකුට ඒ භාග්‍යවතුන් වහන්සේගෙන හිතිච්ච විදිය පින්වතුනි, මේ බුදු සිරුරේ පහස ලබන්න, ඒ ශාරීරියේ වදින සුළඟ පවා ලබන්න කොච්චර පින් කරන්න ඕනද කියලා හිතන්නකෝ. සුනක්කා තහාමුදුරු කොච්චර පින් කරලාද පින්වතුනි මේ අවස්ථාවට එන්නේ ඇත්තේ? නමුත් ඉතින් සසරේ කරපු පින් වගේම සංසාරේ කරපු පින්වතුනි පෞත් එකට එකතු වෙලා තමයි ඵල දීලා තියෙන්නේ. ඒක සංසාරේ සුනක්කා තහාමුදුරු දියුණු කරපු විදිය. ඔයක ජාතක කතාවක තියෙනවා, අපේ මහබෝසතාණන් වහන්සේගේ සහෝදරයෙක් වෙලා තමයි සුනක්කත් හාමුදුරු ඉපදිලා තියෙන්නේ. පිංගතුනි, ඒ ජීවිතේත් මහබෝසතාණන් වහන්සේ තීරණ ගන්නකොට විරුද්ධ වෙලා තියෙන මේ සහෝදරයා. ඒතර බලන්න, සංසාරේ ඒ පුරුද්ද උන්වහන්සේට මේ ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණම පළ දුන්න විදිය. ඒකයි මේ අපි සාමාන්‍ය ජීවිතේ මේ රැස් කරගන්න අකුසල කර්ම පවා අපේ සංසාරයට අයහපත් විදිහට පළ දෙන්න උන්නුයි නිසයි. සාමාන්‍යයෙන් හිතන්නේ නෑ මේ සාමාන්‍ය ජීවිතේ කරන අකුසල කර්මයන් අපට සසරට මහා දුකක් පිණිස හේතු වෙයි කියලා. පිටුතුරි හිතලා බලන්නකෝ, දැන් මේ අවස්ථාව භාග්‍යවතුන් වහන්සේගේ ශාසනික මහාන වෙලා ඒ ඇසුර ලබලා ඒ සෙවන ලබලා ඒ ශාරීරියේ වදින සුළඟ පවා තමන්ගේ ශාරීරී ස්පර්ශ වෙන තරමට සමීපව වැඩ ඉඳගෙන උපස්ථාන කර කර ඉඳෙද්දී ඒ උත්තමයා පිළිබඳව තමන්ගේ හිතේ නැගිච්ච සංකල්පය බලන්නකෝ. වෙන කෙනෙක් රහත් කියලා හිතපෙකට ඔබ වහන්සේට ඉරිසියා හිතනද කියලා ඇහුවා.
ඔතේ භාගතුන් වහන්සේ අනුකම්පාවෙන් කියනවා, සුනක්කත්ත නුඹ වෙන කෙනෙක් රහත් කියලා හිතපේකට මට මොන කාරණාව නිසාද ඉරිසියාවක් ඇති වෙන්නේ? නුඹ තව කෙනෙක් රහත් කියලා හිතපු එකට මට මොකක් නිසා මසුරුකමක් ඇති වෙනවද? නමුත් සුනක්කත්ත මන් නුඹෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ වෙන මොකකටවත් නෙවෙයි. නුඹ නොරහතෙක් පිළිබඳ රහත් කියලා හිතපු එකට කිව්වා. ඒතර සුනක්කත්ත හාමුදුරුව අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඉතින් කියන්නේ කොහොමද ඒ තීර්ථකයා රහත් නැහැ කියලා? භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සුනක්කත්ත හාමුදුරට උත්තර දෙනවා, සුනක්කත්ත දැන් නුඹ කියන්නේ ওই කෝරක් කතේ රහත් වෙලා කියලානේ. මන් නුඹට මේක ඔප්පු කරලා පෙන්නන්නම් කිව්වා. නුඹේ රහත් කියපු කෝරක් කතිය ජීවත් වෙන්නේ තව දවස් 7යි. තව දවස් 7කින් ආහාර අජීර්ණයක් ඇතිවිලා මරණයටපත් වෙනවා. දැන් නිකම්ම මැරෙනවා කිව්වෙත් නේ, මරණ විදියත් කිව්වා. ආහාර අජීර්ණයක් ඇති වෙලා මරණයටපත් වෙනවා කිව්වා. සුනක්කත්ත ඒ කෝරා කත්තිය මරුණම යන්නේ කාල කංචිකා අසුර නිරේකට කිව්වා. මම මේ කාරණාව මෙහෙම කියද්දිත් නුඹට ඒ පිළිබඳව සැකයක් ඇති වෙනවා නම් නුඹට පුළුවන් කයක තහවුරු කරගන්න. ඔය කෝරක් කත්තේ මරුණම ඔය කෝරක් කත්තේගේ දේහේ ගිහිලා දාන්නේ කීරණත් අම්බගේන සොහනක කිව්වා. දැන් මේ නම්ගම් එක්ක භාග්‍යතුන් වහන්සේ මේ සුනක්කත් අහාමුතුරට මේ කරුණු කියන්නේ, කීරණත් අම්බගේන සොහනකට කව ගිහින් දාන්නේ. අන්නේ සොහනට ගිහින් දහපු මලමිනිය ළඟට ගිහිල්ලා සුනක්කත් නුබහන්න කිව්වා, ඒ මලමිනියගෙන් කෝරක් කත්තේ නුඹ කොහෙද ඉපදුනේ? මම කියන්න ඕනේ කිව්වා. නුඹ වෙනුවෙන් ඒ මලමිනිය නැගිටලා ගියයි කිව්වා තමන් ඉපදිච්ච තැන කියලා භාගතුන් වහන්සේ වැඩියා. දැන් ඉතින් සුනක්කත් හාමුදුරන්ට මේ කරුණු ටික කිව්වම සුනක්කත් හාමුදුරු ඉස්සර වෙලාම කලේ මොකක්ද දන්නවද? කෝරක් කත්තියට මේක ගිහිල්ලා කිව්වා. කොහොමද කිව්වේ? කෝරක් කත්තිය බුදුරජාණන් වහන්සේ මාත් එක මෙහෙම කතාවක් කිව්වා. කොහොම කතාවක්ද? නුඹ තවත් දවස් 7කින් ආහාර අජීර්ණයක් ඇති වෙලා මැරෙනවා. ඒ නිසා මේ දවස් 7 ටිකක් ආහාර ගන්නකොට පරිස්සමින් ගන්න කිව්වා. ඔන්න බලන්න පින්වතුනි, මේ බුදුහාමුදුරුවන්ගේ ළඟ පැවිදි වෙච්ච බුදුරජාන් වහන්සේට උපස්ථාන කර කර හිටපු ශ්‍රාවකයෙකුට හිතෙන දේවල්. දැන් ඔක මෙහෙම හිතුණා, හිතුවනම් මේ සුනක්කත් හාමුදුරුව කෝකටත් ඔක බැලුවා නම් හොඳයි කියලා. නමුත් ඒ සුනක්කත් හාමුදුරු බලනව නෙවෙයි. සුනක්කත් හාමුදුරු මොකද කරන්නේ? කෝරක් කත්තියට ওই කතාව කියලා මේ උත්සාහ කරන්නේ මොකක් කරන්නද? බුදුරජාණන් වහන්සේ අර කියපු කතාව වෙනස් කරන්න, බොරුවක් කරන්න. කෝසාමිනි උභහන්සේ එහෙම කිව්වට එහෙම උනේ නෑ නේ කියන්නේ. ඒකට තමයි මේ සුනක්කත් හාමුදුරු මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී කෝරක් කත්තිය සුනක්කත් හාමුදුරන්ට කියනවා, ස්වාමීනි බොහොම හොඳයි ඔය කතාව මට කියපු එක. අපි ඔය ශ්‍රමණ බවත් ගෞතමයව පරද්දමු. ශ්‍රමණ බවත් ගෞතමිය ඔය කතාව කිව්වනම් එහෙනම් මම මේ දවස් 7ේම දැන් ආහාර ගන්න එක වර්ජනය කරන්නම් කිව්වා. මට ඕක කරන්න පුළුවන් කිව්වා. මම මේ දවස් 7ේ ආහාර නොගෙන ඉඳලා ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ඔය ප්‍රකාශය මම බොරුවක් කරලා පෙන්නන්නම් කිව්වා. දැන් උණු කෝරක් කතිය ඒ දවස් 7 පුරාම මොකද කළේ? ආහාර ගැනීම වර්ජනය කළා. ආහාර ගත්තේ නේ. ඔය කෝරක් කත්තියගේ එක දායකයෙක් හිටියා. මේ දායකයාට මෙන්න මෙහෙම හිතුණා. මගේ ආර්යයන් වහන්සේව මම හුඟ දවසකින් දැක්කේ. අදවත් උන්වහන්සේව ටිකක් බැහැ දැකලා දානයක් මානයක් පූජා කරලා ඉන්න ඕනේ කියලා මේ උපාසකයා මොකද කළේ? සුවඳල් හාලේ බතුකුයි හොඳ ඌරු මස් වෙන්ජනෙකුයි සකස් කරගෙන අර කෝරක් කත්තියේ ඉන තීර්ථකාරාමයට ගියා. දැන් ඉතින් සුවඳට සුවඳේ උණු උණු මේ බත් එක අරගෙන ගිහිල්ලා කෝරක් කත්තිය ළඟ හැලුවා. මොකද ඒ දායකයා දන්නවා තමන්ගේ ආර්යයන් වහන්සේ සමාදන් වෙන්නේ මෙහිම සීලියා. ඒතකොට කන්නේ බල්ලෙක් කනෝ වගේ තමයි. ඉතින් බල්ලෙකුට කෑම දෙන්නේ යම්සේදී ඒ විදිහට තමයි දැන් මේ දායකයත් ඇවිල්ලා ආහාර ටික දෙන්නේ. ඒතකොට තමයි මේ කෝරක් කත්ති කන්නේ කියලා දන්නවා. ඉතින් දැන් මේ දවස
අර බුදුහාමුදුරු අර ප්‍රකාශය කරලා හත්තිනි දවස. එ දවස් හතක් ඉක්ම වෙලා හත්තිනි දවස කෝරක් කත්තියේගේ ළඟ අර ආහාරටික හැලුවම පිංගතුනි ඊ ආහාර සුවඳ එනකොට තමන් අර දරාගෙන හිටපු අදහස් ඔක්කෝම වෙනස් වුණා. කෝරක් කත්තියට බඩගින්න ඉවස ගන්නත්දෑ. ආහාර සුවඳ එන්නේ එක තවතව වැඩි වෙනවා. ඉතින් කෝරක් කත්තියමකද කළි. එක පාරටම හිතුවා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අදහස හරිගියත් එකයි වැරදුනත් එකයි කියලා අර බට්ටික හේමම කෑවා. දැන් දින හයක්ම නිරාහාරව ඉඳලා හත්වෙනි දවසේක පාරටම ආහාරයක් ගත්තු නිසා කෝරක් කත්තියට එදා රාත්‍රියේ බඩේ අමාරුවක් හැදුනා. ඊ අජීර්ණයෙන්ම ඔහු රාත්‍රියේම මරණයට පත් වුණා. ඔන්න දැන් දින එක එකතු වෙලා මොකද කරන්න ගියේ? සුනක්කත් හාමුදුරුවෝ කෝරක් කත්තියයි බුදුරජාන් වහන්සේ කියපු කතාව බොරු කරන්න. නමුත් ඉතින් භාග්‍යවතුන් වහන්සේ යමක් මේ ලෝකේ දේශනා කරන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා නුවණකි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඉතින් උන්වහන්සේ ඒ ප්‍රකාශයේ කළේ ඕක වෙන බව දන්න නිසා බලන්නකෝ. දැන් ඒවා උඩින් පල්ලෙන් කිව්වේ නෑ. සුනක්කත් ඔය කෝරක් කත්තේ මැරෙනවා ඔහොම නිකන් කිව්වේ නෑ. මැරෙන දවස කිව්වා, මැරෙන විදිය කිව්වා, මැරිලා යන තැන කිව්වා, ගිහිල්ලා දැම්මෙන් පස්සේ දෙහේ අහන්න ඕන විදියත් කිව්වා. එමේ සියල්ල කිව්වා. ඉතින් දැන් උන පළවෙනි අනාවැකිය හරි ගියා. මොකද පළවෙනි අනාවැකිය මැරෙන දවසයි මැරෙන විදියයි කිව්වා. ඒ විදියටම දැන් උන මැරුණා. දැන් උන තීර්ථකාරාමින අනිත් තීර්ථකයෝ මෙහෙම කතා වුණා. කවක් නැ එකක් බොරු වුණාට අපි අනික බොරු කරමු. මොකද අනික බුදුහාමුදුරුවෝ කිව්වනේ මේක ගිහිල්ලා දාන්න කීරණත් අම්බක කියලා සොහොනකට කියලා. දැන් මේ තීර්ථකයෝ මොකද කළේ? ඔය කීරණත් අම්බක කියන සොහොන විතරද මේ නගරේ තියෙන්නේ? තව කොච්චර සොහොන් තියෙනවද? අපි ඒ සොහොනකට ගිහින් දාමු කිව්වා. දැන් ඉතින් දේහියත් පිරිස එකට එකතු වෙලා කරපින්නාගෙන රෑම පිටත් වුණා. මොකද රෑම පිටත් උනේ පහෝදා බැරි වෙලාවක්වත් දායකයෝ ඇවිල්ලා ඔය සොහොන්ටම ගිහින් දාන තීරණේ කළොත්. ඒකදින් හරියනවනේ. ඒ නිසා කවුරුත් එන්න කලින් රෑම පිටත් වුණා. දැන් ඔහොම රෑම පිටත් වෙලා යනකොට විනද සොහොන් තිබුණායයි කියලා හිතලා හිතපු තැන්වලට තමයි දැන් මේ යන්නේ. නමුත් රෑ පාන යන නිසා මාර්ගවල් අපැහැදිලි වෙලා පාරවල් වැරදිලා කොමර මේ දේහයත් කරපින්නාගෙන එලි වෙනකම්ම පිරිස ඇවිද්ද සොහොනක් හොය හොය. කොහේවත් සොහොන් හම්බුන්නේ. ඔන්න යාන්තම් එලි වෙන යාමේ ඔන්න සොහොනක් හම් වුණා. දැන් ඉතින් මේ පිරිස විහිසිලා හිටියේ, නිදිමරල මහන්සි වෙලා හිටියේ. මේ සොහොන දැක්ක විතරයි සතුටු හිතිලා ওই සොහොනට අර කෝරක් කත්තියගේ දේහය විසි කරලා දැන් මේ පිරිස නික්මුණා. හැබැයි ටික දුරක් යනකොට මතක් වුණා මේ සොහොනේ අපි නම හොයාගත්තේ නෑ නේද කියලා. මේ සොහොනට කියන නම මොකද්ද කියලා. දීන්සා පොඩ්ඩක් වටපිටාවේ විමසල බැලුවා මේ තැන තියෙන සොහොනට කියන නම මොකද්ද කියලා. ඒතර උන් කිව්වා ওই සොහොනට කියන නම නම් කීරණත්තම්බක් කියන සොහොනේ කිව්වා කියන්නේ. දැන් ඉතින් තීර්ථකයෝ පුදුම වුණා. ඔවුන්ට දැන් කර කියා ගන්න විදියක් නෑ. ඊට පස්සේදී තීර්ථකයෝ මොකද කළේ? දැන් ඉතින් ඔය සොහොනෙන් ඔය මලමිනි අරගෙන යන මිනිසු දැක්කොතින් කියාවි අන්න තීර්ථකයෝ මලමිනි තුස්සගෙන ගිහිලා කනවා කියලා. මොකද සොහොනකින් මලමිනියක් අරගෙන යන වෙන හේතුවක් නැහෙනේ. දැන් මේ කියන්නද මේ බුදුහාමුදුරගේ වචනේ බොරු කරන්න කියලා අපට වැරදුනා, ඒක හරි ගස්සන්නේ මේ යන්නේ කියලා එහෙම කියන්න බෑනේ. ඉතින් ඒ නිසා මොව මොකද කළේ? ඒ නින්දාව අපිට අහනවට වඩා හොඳයි මේ නින්දාව අහන එක කියලා ඔවුන් ඉතින් නික්මුණා. දැන් උන මැරෙන විදිය කිව්වා, ඒකත් හරි ගියා. මලමිනිය ගිහින් දාන තැනකෝ ඒකත් හරි ගියා.
දැමි දෙකක්ම හරිගිහිල්ලත් සුනක් අත හාමුදුරට මොකක් දන්නද හිතුනේ. සුනක් අත්ත හාමුදුරන්ට හිතුනා කමක් නෑ දෙකක් හරිගියාට මලවිනී නැකිටනව කියලක් අපි අහල නෑනේ. මං ඕකින් බොරු කරන බුදු හාමුදුරන්ගේ ප්‍රකාශය. එහෙම කියලා ඔන්න දැන් අමුසොහොනට ගියා අර මලමිනියෙන් අහන්න නුඹ කොහෙදී පුදුනේ කියලා. දෙමි සුනක් අත්ත හාමුදුරු ගියේ මේකින්වත් බුදු හාමුදුරන්ගේ ප්‍රකාශය බොරු කරනවා කියලා. ඉතින් ඒ වෙලාවෙදී සුනක් අත්ත හාමුදුරුව කෝරක් කත්තියගේ දේහේ ළඟට ගිහි ලහනවා, කෝරක් කත්තිය නුඹ කොහෙද ඇත්තරම ඉපදුනේ කියලා. කාල කංජික අසුරු නිරේ දුක් විඳින මේ කෝරක් කත්තිය අර දේහයට ආවේශ වෙලා කියනවා, අනේ ස්වාමීනි මෙන්න මේසා විශාල මහ දුක් ගොඩක් විඳින කාල කංජිකා කියන අසුරු නිරේ කිව්ව මං ඉපදිලා ඉන්නේ. ඔන්න බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඥාණයට අභියෝග කරන්න ගිහිල්ලයි මේ ටික උනේ. ඒකෙනි කිව්වේ ඒ ප්‍රඥාවට අභියෝග කරන්න පුළුවන් සමර්ථීක් මේ විශ්ව ධාතුවේ කොහේවත් නැහැ. දැන් ඔය සමහර මේ ප්‍රඥාවන්ත බ්‍රාහ්මණයෝ වෙන බුදුහාමුදුරන්ගේ ළඟට මහා ප්‍රඥාවක් තියෙන වාදියට සමර්ථ සමහර අය එන බුදුහාමුදුරෝ හොයාගෙන. ඒ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙන සමහර වෙලාවට වඳින්නේවත් නැතුව. ඇයි හිතන්නේ මොකද්ද? මේ මගේ ඥාණයත් එක්ක ශ්‍රමණ බවත් ගෞතමී කවුද? මමයි උසස්, ශ්‍රමණ ගෞතමියෝ මට වඩා පහත් කියලා තමයි හිතලා තමයි වාඩි වෙන්නේ. ඒකයි වඳින්නේවත් නැතුව වාඩි වෙන්නේ. නැතනම් ඒ කාලේ මේ තීර්ථකයෝ වුණත් මේ අන්‍යයන්ට ගරු කරණේම කියන එක කරලා තියෙනවා. නමුත් අර තමන් උසස් බුදුහාමුදුරෝ පහත් කියන කාරණාවේ හිතන නිසා තමයි ඇයි මම මට වඩා බාල කෙනෙකුට වඳින්නේ කියලා හිතලා තමයි වඳින්නේ නැතුව වාඩි වෙන්නේ. නමුත් ඉතින් එනකොට එන්නේ නිකන් නෙවෙයි. ශ්‍රමණ බවත් ගෞතමයෝ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඒකට මෙහෙම උත්තරයක් දුන්නොත් මං ඒකට මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ප්‍රශ්න අහනවා, ඒ ප්‍රශ්න වලට දෙන උත්තරයක් තියෙනවා නම් ඒ උත්තරයට විරුද්ධව යන. ඒ කියන්නේ දැන් ඒ දෙවෙනියට අහපු ප්‍රශ්නෙට උත්තරයට ප්‍රශ්නයක් දුන්න උත්තරයට ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ අර පළවෙනි ප්‍රශ්නෙට දුන්න උත්තරෙත් එක්ක සමාන වෙන්නේ නැහැ. එතකොට අහන්නේ ස්වාමිනේ ඔබ වහන්සේ මුලින් අරම කියලා දැන් මෙහෙම කියන්නේ ඇයි කියලා. අන්න එහෙම තමයි චෝදනා කරන්න හදන්නේ. දැන් එහෙම චෝදනා කරන්න සමහර අය බුදුහාමුදුරන්ගේ ළඟට එනවා. දැන් එක බ්‍රාහ්මණේ පිංගුතුනි මාස 4ක් පොළොව යට කාමරයක් හදාගෙන මාස 4ක් පිංගුතුනි කල්පනා කරලා තියෙනවා බුදුහාමුදුරන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න ටික. ඊට පස්සේදී එහෙම හිතලා බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා ප්‍රශ්න අහන්න. ඉතින් උන්වහන්සේකෙන් නගන පළවෙනි ප්‍රශ්නෙටම දෙන උත්තරෙන් ඉතුරු ප්‍රශ්න ටික අකුල ගන්නවා. මොකද ඊට කිය ඇහුවට වැඩක් නෑ. මේ ප්‍රශ්නට මෙහෙම උත්තර දුන්නා නම් ඉතුරු ප්‍රශ්න ටික ගැන කවර කතාද? මොකද ඒකිනා හිතන්නේවත් නැති උත්තරයක් තමයි දුන්නේ. ඊට පස්සේ දැන් අර ගෙනාවු ප්‍රශ්න ටික වැඩක් නෑනේ. ඇයි? දැන් එයාලා දන්නවද මේකට දෙන උත්තරේ? මෙහෙම කිව්වොත් මෙහෙම, මෙහෙම ඇහුවොත් මෙහෙම කියාවි, මෙහෙම කියාවි. ඒතර ඒ දෙකට තමයි ප්‍රශ්න හදාගෙන ඉන්නේ. ඉතින් බුදුහාමුදුරෝ ඔය එකක්වත් නැති ක්‍රමයට තමයි උත්තර දෙන්නේ. සමහර අය ප්‍රශ්න හදාගෙනවා, ඒ අය ප්‍රශ්න අහන්න කලින් බුදුහාමුදුරු ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනවා, නැත්නම් භාග්‍යවතුන් වහන්සේ කරුණක් කියනවා. ඉතින් එයාලා ඊට පස්සේදී තියෙන ප්‍රශ්න ටික අකුල ගන්නවා ඔක්කොම. ඉතින් ආන්නේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟට මේ සමහර අය ප්‍රශ්න අරගෙන ඉන්නේ. ඉතින් ඒ අය බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉතින් වාඩි වෙන්නේ වඳින්නේවත් නැතුව. හැබැයි ඉතින් නැගිටින්නේ, අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම, සෙය්‍යතාපි භෝගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය, පටිච්චන්නං වා විවරේය, මූලහස්සවා මග්ගං ආචික්කේය, අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරේය, චක්කුමන්තෝ රූපානි දස්සෙන්ති කියලා මේ මහා ගුණගායනාවක් කරලා ස්වාමීනි අද්දපටම් මම ඔබ වහන්සේගේම සරණ යන ශ්‍රාවකෙක් වෙනවා කියලා තමයි අන්තිමටම නැගිටින්නේ.
වාඩි වෙන්නේ වඳින්නවන් නැතුව නැගිටින්නේ බුදුන් සරණ ගිහිල්ලා. හිතල බලන්නකදී භාගතුන් වහන්සේගේ ඥාණය කොයි වගේද කියලා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම එක්තරා වාද කරන කෙනෙක් හිටියා සච්චක කියලා. සච්චක කියලා එක කෙනෙක් හිටියා. ඉතින් සච්චක වාදයට බොහොම දක්ෂයි. දෙමාපියන්ගෙන් ඉගෙනගත්තු වාදයන් වලින් හැමෝම පරද්දනවා. කිසිම කෙනෙක් සච්චකව මේ වෙනකම් පරද්දල නෑ. ඒ නිසා මේ තමන්ගේ ඥානීය පිළිබඳව තමන්ට තියෙනව ලොකු මාන්නයක්. මොකද කවුරුවත් තාම තමන්ව පරද්දවල නෑනේ. ඒ නිසා තමන්ගේ ඥානීය පිළිබඳව තමන්ට තියෙනව ලොකු මාන්නයක්. ඊට පස්සේදී සච්චක මුලින්ම මුණ ගැහුණේ අස්සජී මහරහතන් වහන්සේව. අස්සජී හාමුදුරුවන්ගෙන් සච්චක අහනවා, ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේලාව හික්මවන්නේ මොන වගේ බණක් කියලාද කියලා. එතකොට අස්සජී මහරහතන් වහන්සේ කියනවා, සච්චක අපේ භාග්‍යතුන් වහන්සේ අපව හික්මවන්නේ රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි කියලා. මෙන්න මේ වගේ දහමකින් කිව්වා අපිව මේ අවබෝධයටපත් කෙරෙව්වේ. ඊට පස්සේ දැන් සච්චක ඔය කාරණාව අරගෙන තමන්ගේ පිරිසට ගිහිල්ලා කියනවා, නුඹලා දැකලා තියෙනවද ශ්‍රමණ බවත් ගෞතමයෝ කවුරු හරි ඉදිරියේ පරදිනවා? නෑ, අපි දැකලා නෑ. නුඹලා දැකලා තියෙනවද ශ්‍රමණ බවත් ගෞතමයන්ට කොහේ හරි තැනකදී දහඩිය දානවා? නෑ, අපි දැකලා නෑ. එහෙනම් නුඹලට ඔය දෙකම බලා ගන්න පුළුවන් අද මමත් එක්ක ආවොත්. ශ්‍රමණ බවත් ගෞතමයෝ පැරදිලා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මුළු සිරුරම දහඩියෙන් තෙත්වෙන විදිය නුඹලට බලා ගන්න ඕන මාත් එක්ක ඉන්න කිව්වා. කෙනී වගේ මහා සිංහනාදයක් කරලා තමයි දැන් මේ සච්චක යන්නේ. ඉතින් ගිහිලා බුදුහාමුදුරන්ගේ ළඟ වඳින්නවත් නැතුව වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා සච්චක, ස්වාමීනි ඔබ වහන්සේ ඔබ වහන්සේගේ මේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ මොන වගේ බණක් කියලාද කියලා. සච්චක බොහොම කපටි. සච්චක මේ ප්‍රශ්නේ ඇහුවේ බුදුහාමුදුරුවන්ගෙන් ඒ ප්‍රශ්නෙට හරි උත්තරේ දැනගන්න නෙමෙයි. මේක ඇහුවේ අර අස්සජී මහරහතන් වහන්සේ කියපු කාරණාව තියෙනවනේ ප්‍රශ්නේ අහලා. ඒතර ඕකට වඩා වෙනස් උත්තරයක් දෙයිද කියලා බලන්න. බැරි වෙලාවකත් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේ කියපු කාරණාවට වඩා වෙන උත්තරයක් නම් දුන්නේ. එතකොටම සච්චක කියන්න කදෙන් කට හදාගෙන ඉන්නේ, ස්වාමිනී ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ම කියන්නේ ඔබ වහන්සේ ඒ ශ්‍රාවකයන්ව හික්මන්නේ මෙහෙම බණක් කියන කියලා. නමුත් ඔබ වහන්සේ අපිට එක්කලා කියන්නේ මම ශ්‍රාවකයන්ව හික්මන්නේ මෙහෙම බණක් කියලානේ කියලා. කියලාර අදහස් දෙකේ නොගැලපීම කියලා පරද්දන්න. නමුත් ඉතින් භාග්‍යවතුන් වහන්සේ සියල්ලෝම හික්මවන්නේ එකම ක්‍රමයකට නම් ඉතින් ආය අමුතුවෙන් ඕක ගැන හිතන්න දෙයක් නැහෙනි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සච්චකට කිව්වා, සච්චක මේ මම මගේ ශ්‍රාවකයන් විහික්මවන්නේ රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, ওই විදිහට තමයි කො මම මගේ ශ්‍රාවකයන් විහික්මවන්නේ. දැන් ඔන්න සච්චකට ලැබිච්ච පළවෙනි අවස්ථාව මගහැරුණා. එකින් පරද්දන්න බැරි වුණා. නමුත් සච්චක එක අතහැරියේ නෑ. සච්චක බුදුරජාණන් වහන්සේගේ ඊළඟට අහනවා, අනේ ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ රූපය අනාත්මයි කියලා? ඉතින් අනාත්මයි කියන්නේ මගේ නෙවෙයි කියන එකනේ. මේක මගේ, මේක මට අයිති දෙයක්, මේක මගේමයි කියන කාරණාවෙන් බැහැරව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද කියන්නේ දැන් උදාහරණයක් හැටර මේ මගේ අත, ඔබ වහන්සේ කියන්නේ කොහොමද මේ අත මගේ නෙවෙයි කියලා? ස්වාමීනි මේ අත මගේනේ, මේක මේ මට අයිති අතක් නේ. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සච්චකකින් අහනවා, සච්චක හොඳට හිතලා උත්තර දෙන්න. දැන් නුඹ කියන්නේ ඔය අත නුඹේ කියලාද? ඔව් ස්වාමීනි, ඒක මේ මම විතරක් නෙවෙයි, මේ මමත් එක්ක ඉන්න මේ ආපු ඔක්කොමල පිළිගන්න එකක් නේ. ඒක සච්චක කිව්වේ හොඳකට නෙවෙයි. සච්චක ඒක කිව්වේ කපටි අදහසින්. ඒ කියන්නේ බැරි වෙලාවක්වත් නිකන් හරි බුදුහාමුදුරන් ඉස්සරහා මේකෙන් පැරදුනොත්
තමන් විතරක් නෙමිනි ලැජ්ජ වෙන්නේ. අනිත් ඇයට ලැජ්ජනකොද යාලත් කිව්වනේ ඒක එහෙමයි කියලා. ඉතින් භාගතුනාසෝක දන්න නිසා භාගතුනාස සත්‍යකට කියන සත්‍යක මං ඒක ඇහුවේ ඒගොල්ලොන්ගෙන් නෙවෙයිනේ. මං ඇහුවේ නුඹෙන්. නුඹ මට ඒකට උත්තරයක් දෙන්න ඕනේ දෙන්න කිව්වා. ඒගොල්ලෝකට සම්බන්ධ කරගන්න ඕනේ කිව්වා. කියලා ඒ පිරිස දෙන උත්තරේ භාගතුනාස ඒ වෙලාවේ වැළැක්කුවා. ඉතින් සත්‍යක ඉතින් ආයෙ කිව්වා, ස්වාමීනි මේ රූපය ආත්මයි. මේ සංඥාව ආත්මයි කියලා භාග්‍යතුන් වහන්සේ අර කියපු කාරණාවලට විරුද්ධව දැන් සත්‍යක උත්තර දෙනවා. හොඳයි සත්‍යක, දැන් සත්‍යක නුඹ කියන්නේ දැන් ඔය අත නුඹේ කියලානේ නේද? ඔව් ස්වාමීනි. හොඳයි සත්‍යක, මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. කොසල් රටයිති කාටද කියලා ඇහුවා. ස්වාමීනි කොසල් රටයිති වෙන කාටවත් නෙවෙයිනේ. කොසල් රටයිති කොසල් රජුරවන්ට. හොඳයි සත්‍යක, කොසල් රට අයිති කොසල් රජුරවන්ට නම් ඒ රටේ යම් දෙයක් සිද්ධ වෙන්නේ රජුගේ කැමැත්තටද? ඒ කියන්නේ රජු කැමති දෙයක් ඒ රටේ කරන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. ඉතින් සත්‍යක කියනවා, තමන්ට අයිති දෙයක් ස්වාමීනි තමන්ගේ හිත අනුව කාටද පවත්වන්න බැරි? භාග්‍යතුන් වහන්සේ අහන්නේ කොසල් රට අයිති කොසල් රජුරවන්ට නම් සත්‍යක, මේ කොසල් රටේ කොසල් රට පවතින්නේ රජුගේ කැමැත්තටද නැත්නම් රජුගේ කැමැත්තට විරුද්ධවද? ඉතින් සත්‍යක කියන ස්වාමීනි කොසල් රට අයිති කොසල් රජුරවන්ට නිසා ඒ කොසල් රට පවතින්නේ කොසල් රජුරවන්ගේ කැමැත්තට. දැන් රජුරවන්ට ඕන නම් කෙනෙක් රටින් පිටුවහල් කරන්න පුළුවන්, ඕන කෙනෙක් ගෙන්නවන්න පුළුවන්, රජුරවන්ට ඒ රටේ අයිති පොළව ඕන විදිහට හරන්නත් පුළුවන්, පොරවන්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් රජුරවන්ට කැමැති විදියට. මොකද අයිති රජුරවන්ටනේ. ඒ කියන්නේ රජුරවන්ගේ හිත අනුව තමයි කොසල් රට පවතින්නේ. ඒතර බුදුහාමුදුරු අහනවා සත්‍යකගෙන්, සත්‍යක දැන් ඔය නුඹ කිව්ව නේද ඔය රූපය අයිති නුඹටයි කියලා? ඔව් ස්වාමිනි මං කිව්වනේ. එහෙනම් සත්‍යක, රූපය අයිති නුඹට නම් ඔය රූපය පවතින්නේ නුඹේ කැමැත්තටද කියලා ඇහුවා. කොසල් රට අයිති කොසල් රජුරවන්ට නම් ඒ කොසල් රට පවතින්නේ කොසල් රජුරවන්ගේ කැමැත්තට වගේ, රූපය අයිති නුඹට නම් ඔය රූපය පවතින්නේ නුඹේ කැමැත්තටද කියලා ඇහුවා. ඔන්න සත්‍යක නිරුත්තර වුණා. සත්‍යකට දෙන උත්තරේ හිතාගන්න බැරි වුණා. මොකද සත්‍යක දන්නවා දැන් මේ ප්‍රශ්නට දෙන උත්තරෙත් එක්ක ඊළඟට බුදුහාමුදුරු අහන ප්‍රශ්නේ සත්‍යක දන්නවා. සත්‍යක දැන් දන්නවා හොඳටම හිර වුණා කියලා. ඒ නිසා සත්‍යක උත්තර දෙන්න කියන දෙවිනි වතාවෙත් භාග්‍යතුන් හන්සන සත්‍යක, මං දැන් නුඹේ ප්‍රශ්නයක් ඇහුවා, ඔය රූපියයිති නුඹට නම් ඔය රූපිය පවතින්නේ නුඹේ කැමැත්තටද කියලා ඇහුවා. දැන් ඒ සත්‍යක උත්තර දුන්නේ නැත්තේ ඒ සත්‍යකට මේකට නෑ කියන්නද? ඇයි තමන්ට අයිති දෙයක් නම් තමන්ගේ කැමැත්තට මේක පවතින්නේ, තමන්ගේ කැමැත්තට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. ඉතින් සත්‍යකට දැන් එහෙම කිව්වට සත්‍යක දැන් බැරි වෙලාවක්වත් කිව්වොතින් ඔව් ස්වාමීනි මේ රූපය පවතින්නේ මගේ කැමැත්තට කියලා. එතකොට ඉතින් සත්‍යකකින් ඊළඟට අහන්නේ, නුඹ ඔය අත රැලි වැටෙනවට කැමතිද? ඔය අත ලෙඩ වෙනවට කැමතිද? ඔය අත දුර්වර්ණ වෙනවට කැමතිද? නෑ. කැමැති මොකටද? වර්ණවත් වෙන්න, ඒ වගේම සම රැලි නොවැටි තියෙන්න, සම නිරෝගීමත්ව තියෙන්න, එහෙමනේ කැමති. එතකොට ඉතින් ඊළඟට බුදුහාමුදුරු අහන්නේ, දැන් මේ නුඹේ කැමැත්තටම ඔය අත පවතිනවද කියලා. දැන් සත්‍යක දන්නවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න ටික මේ ප්‍රශ්නෙට දෙන උත්තරින්ම අහනවා කියලා. ඉතින් සත්‍යක උත්තර දුන්නේ නෑ. නමුත් ශක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් වෙලා තිබුණා, ස්වාමීනි ඔබ වහන්සේ දේශනා පවත්වන්න, ඔබ වහන්සේ ප්‍රශ්න නගද්දි ශ්‍රාවකයෝ නිරුත්තර වෙන තැන්වල ඒ ශ්‍රාවකයන්ව උත්තර දෙන විදියට කරන දේ අපි බලා ගන්නම් කිව්වා. ඉතින් දැන් සත්‍යක නිරුත්තර වෙලා ඉන්නකොට ශක්‍ර දෙවියෝ මහා භයානක වේශයක් මවාගෙන සත්‍යකට විතරක් පේන පරිදි රූපය හදාගෙන තමන්ගේ ආයුධය වෙච්ච වජ්‍රායුධයත් සත්‍යකගේ හිස පැත්තට ඔසවාගෙන සත්‍යක දිහා බලන් ඉන්නවා. දැන් ඕක පේන්නේ සත්‍යකට විතරයි. ඒ රූපය දැකපු සත්‍යක භයෙන් බීරාන්ත වෙලා ගියා. හිසේ සිට මේ මුළු පාදාන්තය දක්වාම මුළු ශරීරියම දහඩිය දමන්න ගියා. ඇදගෙන හිටපු වස්ත්‍ර හරියට නාපු කෙනෙකුගේ වගේ තෙමිලා ගියා.
ඉතිං සච්චක දැන් මෙතනට ආවේ ගෝලියොන්ට මොනව කියලද? බුදුහාමුදුරුවන්ගේ ශාරීරියේ දහඩිය දමනව බලන්න. නමුත් ඉතින් දැන් සච්චක තමයි දහඩියෙන් නැවිලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරන්ට සච්චක බය වෙලාම කියනවා, "අනේ ස්වාමීනි, මේ රූපය පවතින්නේ මගේ කැමැත්තට නෙවෙයි" කිව්වා. ඉතින් සච්චක, "නුඹ කිව්වන්නේ කලින් රූපියයි ඉතින් මටයි කියලා. ඉතින් නුඹටයි තියදයක් නම් නුඹේ කැමැත්තට එපේ පවතින්නේ. වෙන කාගේවත් කැමැත්තකට පවතින විදියක් නැහෙනේ. නුඹටයි තිනා" කියලා භාගතුන් හන්සේ සච්චකගේ වාදී බින්දා. සච්චක වාඩි උනේ බුදුරජාණන් වහන්සේව පරද්දනම කියාගෙන, බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ දහඩිය දම්වනවා කියාගෙන. නමුත් අන්තිමට නැගිට්ටේ බුදුන් සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙලා. සච්චක ඉතින් අන්තිමට පාපෝච්චාරණයක් කරනවා. මද කිපිච්ච ඇතෙක් එක්ක සටනට යන්නේක නුවණැත්තු කරන දෙයක් නෙවෙයි. විස සර්පෙක් එක්ක සටන් කරන එක නුවණැත්තු කරන දෙයක් නෙවෙයි. මමත් ආන්ගේ වගේ නොකළ යුත්තක් කිව්ව මේ කලේ කියලා සච්චක පෙරදුනා. තුයි වගේ පිංහතුනි, කතා ඕන තරම් අපේ මේ ධර්මයේ තියෙනවා. බුදුරජාන් වහන්සේගේ ඥාණය හමුවේ පෙරදිච්ච අය. ඉගෙන ඒ ඥාණේ එච්චරටම ශ්‍රේෂ්ඨයි, එච්චරටම විශිෂ්ටයි. ඉතින් අද ඒ පවතින ඒ ඥාණය අද පවණක් නෙවෙයි, පෙරත් ඒ විදියමයි. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේගේ ඥාණය පිළිබඳව කතා කරද්දී දම්සභා මණ්ඩපයට ඇවිල්ලා අහනවා, "මහණෙනි, නුඹලා මා ඉන්නා වූ කලින් කුමන කතාවක ඉඳ හිටියේ කියලා." ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා, "ස්වාමීනි, අපි මේ කතා නොකළ යුතු දෙතිස් කතාවකින් නෙවෙයි හිටියේ. අපි මේ කතා කර කර හිටියේ ස්වාමීනි ඔබ වහන්සේගේ මේ මහා ප්‍රඥාව පිළිබඳව. තථාගතයන් වහන්සේ උතුම් වූ නිර්වාණයට පැමිණ පරවාදයන් බිඳ දමා අන්නේ තීර්ථකයන් රජවරු පවා හික්මවනසේක" කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා, "මහණෙනි, තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවයින් පසුද ලැබූ ප්‍රඥාව ගැන නුඹල මේ කතා කරේ. නමුත් මහණෙනි, බෝධි ඥානයේ සොයන තථාගතයන් වහන්සේ ප්‍රඥාවන්ත වූයේ අනුන්ගේ වාද මර්ධනය කිරීමට සමත් වූයේ මෙකල නෙවෙයි, සසරිත් විදුර නම් කාලයේදී යොදුන් 60ක් උසැති කාල පර්වතයක් මුදුනේ පූර්ණ කවිනම් යක්ෂ සේනාධිපතියා ඥාන බලයෙන් දමනේ කළා. තමාගේ ජීවිත දාණය ඒ නිසාම ලැබුණා" කියලා බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදුර ජාතකයේ දේශනා කරනවා. විදුර පඬිතයා වෙලා ඉන්නකොට පූර්ණක යක්ෂ සේනාධිපතියා තමන් වහන්සේව මරන්න හදද්දී තමන් වහන්සේගේ ඥාන බලයෙන් ඒ යක්ෂ සේනාධිපතියාව දමනය කරලා තමන්ගේ ජීවිත දාණය ලැබුවා. ତରେ ඥාණෙන් පරද්දපු විදිය ගැන තමයි බුදුරජාන් වහන්සේ මේ ජාතක කතාවෙන් දේශනා කරන්නේ. එහෙමනම් අපි අද තීන කාලේ නිමවටපත් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ මේ දේශනාව තුළ අපි සාකච්ඡා කරමු, කොහොමද බුදුරජාණන් වහන්සේ විදුර පඬිතයා වෙලා ඉන්න කාලේදී මේ තමන් වහන්සේගේ ඥාණයෙන් ඒ පූර්ණක යක්ෂයාව පැරැද්දුවේ කියන කාරණාව. එමනම් අද දවසේ අපි මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මියෝ අපේ ශ්‍රාවක පින්වත් හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. ඒ වගේම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒ තමයි ඉරිදා මෙත්නිත් පාමුලේ ධර්මදේශකයන් වහන්සේව ලෙස වැඩ සිටි, දැනට තරමක් ගිලන් වෙලා සුවේ ලබමින් වැඩ ඉන්න අපේ පින්වත් කැටවල හේමාලෝක
නායක ස්වාමීන් වහන්සේට අපි අදත් ආශිර්වාදේ කරමු. වසර ගණනාවක් ලෝදනාගේ සිත් සතන් සුවපත් කරමින් දහම් චාරිකාවේ වැඩම කරපු උන්වහන්සේ අද ගිලන් වෙලා උන්වහන්සේ එකතැන වැඩ ඉන්නේ. ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාදේ කරලා ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරමු. මුළුමහත් ලෝක සත්‍යාටම නැවතත් දහමින් දහම් දේශනා කරන්න උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා. උන්වහන්සේ කරන ප්‍රතිකර්ම උන්වහන්සේට දිව්‍ය ඖෂධයක් බවට පත් වෙලා උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා කියලා අපි උන්වහන්සේට විශේෂම ආශිර්වාදේ කරමු. ඒට හේතුව තමයි අපි කැටවල හාමුදුරුවන් වහන්සේ අපි විශේෂයෙන්ම මේ නිත්නාලිකාවත් එක්ක සම්බන්ධ වෙච්ච දවස් ඉඳලාම අපි සැලකුවේ අපේ ගුරුවරේ කැටියට. ඒකට හේතුව තමයි මට මතකයි අපි මේ නිත්නාලිකාවේ ධර්මදේශනා කරන ආරම්භ කාලේ, එතකොට අපි පිළිබඳව මේ ලංකාවාසී පිරිස් දැනගෙන හිටියෙත් නෑ. ඉතින් අපි ඇත්තටම බොහෝ දිනක් දැනහැඳෙන ගත්තේ නිත්නාලිකාව නිසා. ඉතින් ඒ නාලිකාවේ මුල් කාලේ ධර්මදේශනා කරන කොටත් ඉතින් ඒ කාරණාවල් ශ්‍රාවකිය අතරට විශේෂයෙන්ම ගලාගෙන ගියේ නැහැ. නමුත් ඒ කාලේ අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ උන්වහන්සේ ඒ යුගයේ වෙනකොට මේ ලංකාවේ බොහොම චිරප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමක්. ඉතින් මට මතකයි උන්වහන්සේ ඒ තමන් වහන්සේ වගේම මේ ලෝකයාගේ හදවත් ධර්මයෙන් පෝෂණය කරන්න යම් දේශකයන් වහන්සේ නමක් උත්සාහ කරනවද ඒ දේශකයන් වහන්සේට ආශිර්වාදේ කරලා ඒ දේශකයන් වහන්සේව තවත් ඉහළට ගන්න උන්වහන්සේ කටයුතු කරනවා. ඒක මට පමණක් නෙවෙයි, දේශකයන් වහන්සේලා කීප නමක් වෙනුවෙන් උන්වහන්සේ කාර්යභාරීට කරා. ඉතින් අපිව කවදාවත් නොදැක අපේ හඬක් විතරක් අහලා උන්වහන්සේ ඇතිවෙච්ච පැහැදීම නිසා මට මතකයි මෙත්නෙත් පාමුල ධර්ම දේශනා කරන දවස්වල උන්වහන්සේ එදා කියනවා, මේ වගේ ඉරිදා රාත්‍රියේ මේ විදිහේ දේශකයන් වහන්සේ නමක් බණ කියනවා, නුඹලා ඒක අහන්න කියලා. ඒ කියපු කරුණුත් සමහර වෙලාවට උන්වහන්සේ කියනවා, මෙහෙම කිව්වා ගිය සතියේ දේශනාව මම ඇහුවා. ඇත්තටම උන්වහන්සේ කොයිතරම් අනතිමානී ගුණයක් තියෙනවද කියලා කියන්නේ, උන්වහන්සේ මේ දේශනාවල් සෑම එකක්ම හොඳින් අහනවා. අපිට ඇත්තටම අපේ වරුණ මහත්මයා, සමීර මහත්මයා අපට නිතරම කියනවා, තමන් වහන්සේගේ ආරාමේ මේ දේශනාවල් ශ්‍රවණය කරන්න දීලා තමන් වහන්සේ තහනවා. ඉවිතරක් නෙවෙයි, තමන් වහන්සේ එකට ඉන්න අනිකුත් ඒ ශ්‍රාවක පිරිසටත් ඒ දේශනාවල් අහන්න දෙනවා කියලා. එතකොට කොච්චර ගුණයහපත් සත්පුරුෂ අදහසක් උන්වහන්සේ ළඟ තියෙන්නේ. ඉතින් මට මතකයි ඒ යුගයේ අපි කරපු මේ දේශනාවල් තවත් පිරිසක් අහන්න විශේෂ උනන්දුවක් දැක්ුවා. ඒ උන්වහන්සේ ඒ දිනවල උන්වහන්සේගේ ධර්ම දේශනාව තුළ ඒ කාරණා කතා කරපු නිසා. ඉතින් ඒ නිසා මං විශේෂයෙන් උන්වහන්සේට ආශිර්වාදේ කරන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි, උන්වහන්සේගේ ඒ අනතිමානී ගුණයට ප්‍රතිඋපකාරයක් හැටියට. ඒ නිසා උන්වහන්සේගේ සත්පුරුෂ ගුණයට අපගේ උතුම් නමස්කාරය වේවා. උන්වහන්සේ ඉතා ඉක්මනටම සුවපත් භාවයේ ලබලා නැවතත් උන්වහන්සේට ඒ දහම් චාරිකාවේ වැඩම කරන්න ශක්තිය ධෛර්ය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං
චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.